මයි දුවේ තමයි පල්ලි පූජාවට ගියේ පාස්කු පහ පාස්කු දවසේ ගිහිල්ලා අපිට ඉතින් මේ වගේ දෙයකට මුණු දෙන්න සිද්ධ වුණා අපි ඉල්ලන්නේ අපිට මේකේ සාධාරණීස්ත කර දෙන්න කියලා අනිවාර්යයෙන්ම අපි සහ කාදිනතුමා අපි සභාව අවුරුදු 5 30 ඉල්ලන්නේ මොකද යුක්තිය සාධාරණේ I think අපිට ඒක පේන මානකවත් දකින්නේ නැහැ එදා සිද්ධ වෙච්ච දේ ගොඩාක් භයානක සිදුවීමක් අපේ ජීවිතය අමතක නොවෙන So it's been 5 years, and in this 5 years, we still don't. In this 5 years, we don't know who is responsible for the Easter attacks, and to this day, it's been really frustrating, because not only we lost my mother, she was the head of our family. She was the one taking care of all of our relationships, and especially she took care of my dad, and now it has affected us like really badly. එදා මේ බෝම්බ ප්‍රහාරයේදී මට තුවාල වුණා මගේ මූණේ මෙතෙන්ට තමයි වැදුනේ එතනින් දත් කැඩුනා මගේ ඒ හිඩස තාම තියෙනවා ඒ වගේම ඊටත් වැඩිය භයානක දේ මගේ අක්කයි අක්කගේ දුවයි නංගිගේ මහත්තයයි පුංචිගේ නංගි පුංචිගේ දුවයි දෙන්නම ඒ බෝම්බ ප්‍රහාරයෙන් අපිට අහිමි වුණා And what I first did I looked down on my shirt and I saw it was bleeding from my arms and from my chest. So I immediately started panicking and I looked to my left and I see my mom has already fallen down. මගේ නැතුනේ බිරිඳ පුතයි බිරිඳ ඉඳලා පල්ලි ගියා. අපි විදේශ ගත වෙලා හිටිය ෆැමිලි එකක් පවුලක්. මගේ කකුල ප්‍රතිකාර සඳහා තමයි ලංකාවට ආවේ. මේ දිනේදා උදේ පූජාවට ගියා. පුරුදු විදියට නමුත් ඒක මම ඇස් දෙකෙන් දැක්කා ඉඳ පල්ලි ඉස්සරහාම හිටිය නිසා ඒ අවස්ථාව ගෝසාව මිනිසුන්ගේ විලාප මම ඇහෙන් දැක්කා තුවාලකාරව මම දැක්කා කොමාරි මට දැනගන්න බැරුව ගියා පුතා මේ දෙන්නට මොකද වුනේ කියලා මම අපි හිතුවේ නැහැ වයිෆ් නැති වෙලයි කියලා පුතාව කොහොමාරි එයා සිහි විකල්ෙන් ලේ පෙරාගෙන එළියට ඇවිල්ලා තියෙනවා ඒ වෙලේ තමයි කවුරු හරි ත්‍රිවිල් මිනිස්සේ කොහම හරි දාගෙන ගියා එයාට සිහිය නැහැ තව පොඩි විනාඩි ගානක් ගියා නම් සමහරට පුතාව බෙර ගන්නත් බෙරනවා වයිෆ් එතනම නැති වෙලා තියෙනවා ඉතින් අපි වයිෆ් එව්වා පැය 30ක් අපි හිතුවේ නැහැ වයිෆ් නැති වෙලා කියලා යත් වාල වෙලා කොහොමම හරි හොස්පිටල් එක ට්‍රීට්මන්ට් වලට ගෙන්නලා කියලා ඉස්සගෙන හිටියේ. නමුත් පුතා කොහොම හරි ඒ ගෙනිච්ච කෙනා ඉක්මනට ගෙනහිල්ලා තිබුණා. ICU එකේම දවස් 15ක් තියලා බේරගත්තා. මම හිටියේ ආබාධ මට 15ටවත් බහින්න බෑ. මම ක්ලචස් වල හිටියේ. වයිෆ් තමයි මාව බලාගත්තේ. අපි මාපස්සරේ යන්න බලාගෙන හිටියේ. ඉතින් I think අවුරුදු 5ක් තිස්සේ මම පුතාත් බලාගෙන ශාරීරිකව මානසිකව පීඩා විඳින. අපි මා ඒකෙන් අපි විශේෂයෙන් අපි මානසිකව ශාරීරික දෙකෙන්ම බට කරනවා තවමත්. ඉතින් අපි ඉල්ලන්නේ පාලකයන්ගෙන් යුක්ති සාධන. අවුරුදු 5ක් තිස්සේ අපිට ලැජ්ජයි. අපි ඉල්ලන යුක්ති සාධන අපිට හම්බුනේ නැහැ. ඉතින් අපි කඳුන් වහන්සේ ඇයි අපි වෙනුවෙන් කඳුන් වහන්සේ හඩක් නගන්නේ අපේ සභාව. අපි පියතුමන්ලා නේ වගකීම පැහැර හැරපු නිලධාරින්ට මොනවද ගත්ත ක්‍රියාමාර්ග ඒ කට්ටියට උසස්වෙන් හම්බ වුණා. ඉතින් මම දකින්නේ මෙතන ඇත්තම සත්‍ය වසං කරන පැහැදිලිවම සත්‍ය වසං කරන අවුරුදු 5ක් තිස්සේ. ඒකයි මම කියන්නේ ජාත්‍යන්තරට යන්නයි කියලා. ජාත්‍යන්තර පරීක්ෂණ වලට යන්නයි කියලා. අපිට හරි කනගාටුයි මේ වගේ රටක ඉපදීමත් ආපස්සට මේ වගේ රටකට ඒමට සිදුවීමත් ගැන. ඉතින් අපි තාමත් ඉල්ලන්නේ අවුරුදු 5ක් තිස්සේ මේ ඉල්ලන යුක්ති සාධන ඇයි ඉටු නොකරන්නේ It was a normal day. We had the Easter Mass as usual. It was just any ordinary Easter Mass that you would have. And during the thank you speech, a bomber came in and he exploded the church. I was in a shock. Even I can't, like, my memory is very fuzzy. But I can remember a few things. There was smoke. People were screaming.
and I look to my left, and I see my mom has already fallen down. She has already passed away at that time, but I didn't know. But I was too scared to do anything as I was panicking. So I immediately left the church. A few people helped me walk out the church, but I was in shock. My only instinct was to just survive. And I was taken out of the church and put in a three-wheeler, and in the three-wheeler I lost consciousness. And I guess maybe 15 minutes later, about that time, I woke up in the hospital bed. And to my right and to my left were other bomb victims as well. One was, in a critical condition as well. Same with me. My condition was pretty critical. I had a lot of bomb itself. There were possibly thousands of these. Millions. So the six of them hit me. One over here, as well, on my head as well, my chest. And one has went through my arm and went all the way to my lung, which gave me a bruise and a lot of internal bleeding. I was taken to a ward after, and they had to do a small surgery on me just to get the blood out. And they had to put a pipe inside my chest as well to get all the excess blood out that's still remaining in my abdomen. So they did that all without anesthesia, which was painful. But they took their time to take me to the hospital. I probably would have passed away. So after that, I was taken to the ICU. And from there, I was pretty much recovering. And a few days later, when one of the victims was in the ICU and he was in a more grave condition than me, he passed away, and I saw it. So when his family members came to see him, they were all mourning, and I never seen anyone cry like that before. So that hit me really hard. And that's when I realized that I should accept that my mom has passed away. It's like a big piece of us is gone, and we cannot get that back. And the people who are responsible for this, they're just roaming around doing what they like, what they want. They don't feel any shame or remorse. Well, it's hard for me to tell, but it seems like that's what it is. So to this day, we still want justice to be served. We still want the people in charge to be punished, and not just have a light sentence on them. We want a heavy sentence on them. We lost a lot compared to what they didn't lose anything, but we lost a lot. අපි තවත් ඉන්නේ ආබාධිත වෙලා මට කියන්න තියෙන ඉතින් මේක අපිට සාධාරණීස්ත කරලා දෙන්න කියලා තමයි. يعني නෑදුව හොඳින් හිටියා මම දැක්කා. මාව මෙහෙම බිමට ඇදගෙන වැටලා තිබුණා මම. දුවට මම අතින් යන්න කියලා කියද්දි එයාට ඉතින් ගෙදරා පොඳා මට කියන්නේ මේ මං කොහොමද මේ යන්නේ මම දණින් වැටලා හිටියා කියලා. දණින් වැටලා හිටියා කියලා එයා මට කිව්වා. මම හොඳ වෙලාවක වෙලාවේ අපේ කාදුණුනාන්සේ තමයි අපිව හැම වෙලාවෙම දුක සැප අපේ හොයලා බලලා අපිට මේ වගේ දෙයක් ලබා දුන්නේ ඉන්න නිවසක් අපිව හැම ලෙඩ දුක් වලින් අපිව හැම වෙලාවෙම පල්ලීනුත් අපිව හැම වෙලාවෙම අපේ මංජුල පියපුතුමා අපිව හැම වෙලාවෙම හොයලා බලලා හැමදේම අපේ දුක සැප පල්ලියට ගියත් මං කොහොමද නැයිනි කියලා අහනවා දැන් හැම වෙලාවෙම අහනවා දුක සැප ඉතින් අපෙන් අහනවා කාදුණුනාන්ස තමයි අපිව හැම වෙලාවෙම බලාගත්තේ මම කටුවපිටියේ දේවස්ථානයට 2019 පාස්කු දවසේ අප්‍රේල් 21 පූජාවට ගියා අපි උත්සාහන වෙච්ච දවසේ මමයි මගේ මහත්තයයි දුවයි මගේ පුතා පූජාවට ගියේ කලින් දවසේ රෑ ඊට පස්සේ තව දෙයක් තියෙනවා මගේ සහෝදර සහෝදරියෝ 5 දෙනෙක් ඉන්නවා ඒ අයත් ඔක්කොම මේකෙන් තුවාල ලැබපු අය ඒ වගේම ඊට පස්සේ ඇත්තටම මේ අපි ගොඩක් මේ සිද්ධියෙන් කම්පණයට පත් වෙලා හිටියේ එතකොට මගේ ගෙදර විතරක් නෙමෙයි ඒ නැති උනේ අපි අපේ අය හැම කෙනෙක්ම
එකසිය දොළහක් දහතුනක් ඒ මරණයට පත් වුණා. තුවාල වුණා ඊට වැඩි සංඛ්‍යාවක් පන්සි රාසන්නක ප්‍රමාණයක් ඒ හැම පල්ලියකමත්. මේ දැන් අවුරුදු පහක් තිස්සේ අපි බලන් ඉන්නේ ඒ නැති වුණේ මිනිස් ජීවිත. ඒ ගලාගියේ ලස්සනට ජීවත්වල පවුල්වල දරුවෝ අම්මලා සහෝදර සහෝදරිය පියවරු අහිමි වුණේ. ඉතින් ඒ හින්දා ඒ දෙයට මෙච්චර කල් ඉටු නොවුණු සාධාරණය ඉටු වෙන්න ඉටු කරන්න කියලා ඉල්ලන එක තමයි ලොකුම ඉල්ලීම.